ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. කොච්චර තෙල් මිල පහළ දැන්ලා ගිහිල්ලා තියෙනවද කිව්වොත් ජාත්‍යන්තරයේ ඕපෙක් රටවල් දැන් ලොකු පරිශ්‍රමයක යෙදෙනවා සැපයුම සීමා කරලා මිල ස්ථාවරය කරගන්න. දැන් ඕපෙක් එක රැස් වෙනවා ලෝක තෙල් මිල ස්ථාවරය කරන්න. අපේ රටේ කැබිනට්ටුව රැස් වෙන්නේ නැහැ. ජාත්‍යන්තරයේ ඒ ලැබෙන වාසිය අපේ රටේ ජනතාවට දෙන්න. ඕපෙක් එක ඕපෙක් රටවල් තෙල් නිෂ්පාදන රටවල් ඒ යුතුකම කරනවා. ඒ රටවල්වල ජනතාව වෙනුවෙන්. ඒ මොකද ස්ථාවර තෙල් මිලක් තිබුණොත් තමයි ඒ රටවල්වල ජනතාවටත් සෙතක් සැලසෙන්නේ. දැන් අපේ රටේ තිබෙන්නේ අරුම පුදුම දේශප්‍රේමී දේශමාමක දේශහිතයිෂී රජයක් සහ කැබිනට්ටුවක්. දිගින් දිගටම ජාත්‍යන්තර තෙල් මිල පහළ යනකොට ඔහේ කරබාගෙන ඉන්නවා, අහක බලාගෙන ඉන්නවා, මොනවාක්වත් සිදු නොවන වාසේ සිටිනවා. දැන් ඔබතුමා කියන දේ ජනාධිපතිවරණයේදී වේදිකාවේ හෝ ප්‍රතිපත්ති මාලාවේ කවුරු හරි කිව්වද, කවුරු හරි සඳහන් කරාද, මේ පහුගිය රජය ගෙනාපු මිල සූත්‍රය නිසා අපිට තවත් කාලවකවානුන් ගණනාවක් යනතෙක් අපිට සහන දෙන්න බැහැ කියලා කිව්වද? එහෙම කිව්වේ නැහැ. වේදිකාවක් වේදිකාවක් පසා පාසා කතා කරේ මිල සූත්‍රයේ කෑලි වලට ලියලා තියෙන කොල්ල ටිකත් ඉරලා දමනවා කියලා. ඒ වචනමම කිව්වා. ඉරලා දමලා ආපු දවසේ ඉඳලා කනගාටුයි, වැඩි වෙනකොට වැඩි කරන්න වෙනවයි කියන එකත් කිව්වා. හැබැයි අඩු වෙනකොට අනිවාර්යයෙන්ම වැඩියෙනුත් අඩු කරනවයි කිව්වා. ඉතින් එතනදී එහෙම කතා කරලා ජයග්‍රහණයෙන් පස්සේ මැතිමැතිකම් ලැබුවයින් පස්සේ මෙහෙම කියන්න බෑනේ. මේක මේ අපේ රටක් පාලනය කරනවා කියන්නේ මේක මේ ද්විත්ව රංගන වේදිකාවක් නෙමෙයි. breaking.lk